The Big Story. අදාළ යොම ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරෙනු අතර අද දෙරණ කෙටි පණිවිඩ සේවයේ මගින් එහි තොරතුරු පළමුවෙන්ම නිකුත් කෙරුණා. ඒ අනුව ලකුණු 196ක් ලබා ගනිමින් ගම්පොළ ගංගසිරිපුර විද්‍යාලයේ කවින්දයා උනන්තැන්න, කෑගල්ල මල්මඩුව මහකුඹුර ප්‍රාථමික විද්‍යාලයේ කවිෂ්ක වනිගසේකර සහ කෑගල්ල උස්සපිටිය ශ්‍රී සුමංගල කනිෂ්ඨ විද්‍යාලයේ මෙලනී විජේසිංහ ප්‍රථම ස්ථාන දිනාගත් අතර ඔවුන් සොයා අප ඔවුන් අධ්‍යාපනය ලබන පාසල් වෙත ගියා. ගම්පොළ ගඟසිරිපුර විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සචිනි උනන්තැන්න මෙවර ශිෂ්‍යත්වයේ සමත් වූවන් අතර මුල් තැන පසුවනවා. ඇය ගම්පොළ කොබ්බෑවල ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දියණියයි. මේ ජයග්‍රහණයේ ඇයගේ මව්පියන් වන විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු වන ප්‍රියංකර නීලකුමාර සහ නුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කලමනාකාරවරියක් ලෙස සේවය කරන ක්‍රිෂාන්ති කුමාරි උනන්තැන්නට මෙන්ම ඇය අධ්‍යාපනය ලබන පාසලටම සතුටුදායක පුවතක්. සචිනි, ලංකාවේම පළවෙනියා කිව්වහම අපිට අදහ ගන්න බැරි සතුටක් ඇති වුණා. මේ වෙනුවෙන් මම පළවෙනිම ස්තුතිවන්ත වෙන්න ඕනේ එයාගේ දෙමාපියෝ දෙන්නට. දෙමාපියෝ දෙන්න ඉතාමත් කැපවීමෙන් වැඩ කරපු දෙන්නේ. මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ ජයග්‍රහණය පාසලට අත්පත් කර දීමට පන්ති භාර ගුරුතුමිය වශයෙන් කටයුතු කර විනීතා දසනායක මහත්මියටත්, ඇයට සහයෝගීව කටයුතු කරපු සමාන්තර පන්තිවල සිටපු ගුරු මහත්ම මහත්මීන් තිදෙනාටත්. තම දියණිය ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඇගේ මව පළ කළේ මෙවන් අදහසක්. මගේ දුව කුඩා කල සිටම හොඳින් අධ්‍යාපන කටයුතු කරා. එයාගේ හැමදාම අපි කියපු දේවල්, ඉස්කෝලෙන් දීපු දේවල්, අනිකුත් අතිරේක පන්තිවල සෑම දෙයක්ම හොඳින් කරලා හැමෝගෙම හිත දිනාගෙන සෑමෝම බලාපොරොත්තු ප්‍රතිඵලය තමයි අද එයා අපට ලබා දීලා තියෙන්නේ. මම විනෝද ගමනුත් ගියා, සෙල්ලනුත් කරා, ටීවිත් බැලුවා. මම ඒක ලොකුවට ගත්තේ නෑ. මම සැහැල්ලුවෙන් විභාගෙත් ලිව්වා. එකේ ඉඳන් මේ දක්වා මට උගන්වපු සියලුම ගුරු මහත්මියන්ට, අපේ විදුහලෙන් විදුහල්පති තුමාටත් සහ නියෝජිත විදුහල්පතිතුමාටත්, අම්මාට, තාත්තාටත්, නංගීටත්, සියලු දෙනාටමත් ස්තුති කරමි. ලකුණු 196ක් ලබාගත් අනෙක් ශිෂ්‍යත්ව හපනාවුනේ මාකුර පොල්ගම්පොළ ප්‍රදේශයේ පදිංචි කවිෂ්ක වනිගසේකරයි. දෙදෙනෙකුගෙන් සමන්විත පවුලේ දෙවැන්නෑවන කවිෂ්ක කුඩා කල සිටම අධ්‍යාපනයේ දක්ෂයෙකු වූ අතර ඔහු ව්‍යාපාරිකයෙකු වන රම්‍ය කුමාර වනිගසේකර සහ ගයානි සුගන්ධිකා යන මව්පියන්ගේත් සිය සොහිරගේත් බඟ පෙන්වීම මත සිය අධ්‍යාපන කටයුතුවල නිරත වුණා. මාකුර මල්මඩුව ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් 17 දෙනෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි අතර ඒ අතරින් සමත් වූ සිසුන් ගණන 30 දෙනෙක්. ඒ 30 දෙනා අතරින් දිවයිනේ ප්‍රථම ආභිහිවීම පාසල ලද භාග්‍යයක්. මම හිතුවේ මට දිස්ත්‍රික් රැංක එකක් මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රථම ස්ථාන හිමි කරගත් අනෙක් සිසුවිය වාර්තා වන්නේද කෑගල්ල දිස්ත්‍රික්කයෙන්. ඇය කෑගල්ල උස්සපිටිය ශ්‍රී සුමංගල කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන අරණායක පොටුන ප්‍රදේශයේ පදිංචි මෙලනි විජේසිංහයි. තිදෙනෙකුගෙන් සමන්විත පවුලේ වැඩිමල් දරුවා වූ මෙලනි ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් අමතර උපකාරක පන්තිවල සහාය ලබාගෙන නැහැ. දැන් වෙනත් සිසුන් මේ වගේ අවස්ථාවකදී බොරුවට පන්ති නොයන බව කිව්වත් මෑ ගැන ඇත්තටම කියන්න තියෙන විශ්වාසයෙන්ම ඒ ජයග්‍රහණය අප පාසල ලැබූ ජයග්‍රහණයක්. වසර ගණනක සිට මෙලෙනි පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ පළමු වැනියා වීමේ අදහසින් පසු බව ඇගේ පියා පවසනවා. මොකද මීට කලින් එකතරයක් මාධ්‍යයෙන් ප්‍රචාරය කරා දුෂ්කර ගමක දරුවෙක් ලංකාවේ පළවෙනියා වෙච්ච එකක්. ඒක දැකලා තාත්තේ මටත් පළවෙනියා වෙන්න ඕනේ කියලා කිව්වා. මං කිව්වා පුතේට පුළුවන් කියලා. ඊට පස්සේ එයාට ඒ අවශ්‍යතාවය පසුබිම අපි හැදුවා. මම අමතර පන්ති වලට ගියේ නෑ. මම සෙල්ලම් කරා, පාඩම් කරා, ඉස්කෝලේ දෙන වැඩ ඔක්කොම කරා, පත්තර අරගෙන ඒ වගේ තියෙන අභ්‍යාස කරා. මගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරියක් වෙන එක. මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් විදුහල්පතිවරයා දැක්වුවේ මෙවන් අදහසක්. විශේෂයෙන් බාහිර පන්ති වලට සහභාගී නොවමින් පාසලෙන් පමණක් ඉගෙනගෙන මේ ජයග්‍රහණය වාර්තා කිරීම මම දකින්නේ අපේ අධ්‍යාපන ශාස්ත්‍රයේ විපුල ඵල නෙලා ගැනීමක් හැටියට. මෙවර ප්‍රතිඵලවලට අනුව ලකුණු 195 බැගින් ලබාගත් සිසුන් 5 දෙනෙකු වෙනවා. ඒ කුලියාපිටිය උඩුබද්දාව ධම්මානන්ද විද්‍යාලයේ උෂානි හෂිනිකා, ගම්පහ වේයන්ගොඩ හිරිපිටිය ප්‍රාථමික විද්‍යාලයේ තරින්දයා කෞරි පෙරේරා, ගම්පහ මහර කඩවත කැලණිය ජනාධිපති විද්‍යාලයේ නිහාර මදුහංස, හෝමාගම පහත්ගම රෝමානු කතෝලික විද්‍යාලයේ විශ්වපතිරාජ සහ ගම්පහ දෙල්ගොඩ උඩුපිල ප්‍රාථමික මහාවිද්‍යාලයේ දුලාජ් නේතුල් විජේසේකර මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව දෙවන ස්ථානයේ පසුවනවා. මේ අතර ලකුණු 194 බැගින් ලබා ගනිමින් තුන්වන ස්ථාන හිමි කරගත්තේ ගාලක්බීමන සිරිධම්ම විද්‍යාලයේ සවිඳු අමාන්, අම්බලන්ගොඩ පැණියන
පීදේ ස්කුලරත්න කනිෂ්ඨ විද්‍යාලයේ ගමිඳු සස්මිත සහ හම්බන්තොට තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ සංජන් අබේදීර යන සිසුන්.